දැන් පවුල් වාදය ඇති. දැන් රාජපක්ෂ රට ආණ්ඩු කරා, මන්ත්‍රීකම් දැරුවා. අපි ගමේ ඉන්න කාලේ රාජපක්ෂවරු 3 දෙනෙක්ම පාර්ලිමේන්තුවේ හිටියා. දැනුත් 3 දෙනෙක්ම ඉන්නවා. දැන් ඇති. දැන් පොහොට්ටුවේ වේවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වේවා, ඉන්නවා සුසිල් ප්‍රේමජයත් මැතිතුමාලා, නිමල් සිරිපාල සිල්ලා මැතිතුමාලා, කුමා වේල්ගම් මැතිතුමාලා වගේ බොහෝ පිරිස් ඉන්නවා. ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෝ නැත්තේ නැහැ. ඒයි ඉස්සරහට ඉන්න දෙන්නේ. දැන් රාජපක්ෂවරුන්ට තියෙන පැත්තකට වෙලා බලන් ඉන්න. ඔය විමල් වීරවංශ මන්ත්‍රීතුමා කියනවා එයා ආණ්ඩනවා ඇමරිකාවට විකුණනවා. මහින්දම රාජපක්ෂ මැතිතුමා කියනවා බලපන් බ්ලෙක් ආව ලංකාවට, පෝට්ටුව තමයි වෙල් ඕගනයිස් පක්ෂ, ඉතාම හොඳට සංවිධානය කරලා තියෙනවා, බලය යන්නෙත් ඒගොල්ලට. එයයි එතුමා ඇමරිකාව වර්ණනා කරනවා. ඒ පක්ෂම එක්කෙනෙක් අඬනවා ඇමරිකාවට රට දෙනවා කියලා. මොකද්ද මේ දෙබිඩි කතා? බ්ලෙක් කියන්නේ කොටින්ට උදව් කරපු මනුෂ්‍යයා, ලංකා ඇමරිකන් තානාපති හැටියට. උද මේ දෝස් මුලේ දැම්මේ මගේ මිත්‍රය, අපේ ගමට සම්බන්ධකම් තියෙනවා. මම දොස් කියන්න කැමති නෑ. මිලින්ද බොරගොඩ මැතිතුමා, එතෙන්දි ගෝඨාභය රාජපක්ෂ, ඒ කියන්නේ ඇමරිකන් පුරවැසි ගෝඨාභය රාජපක්ෂ, එහෙමයි කියන්න ඕනේ ඇයි. ඒ තාමත් ඇමරිකන් පුරවැසිය. දැන් එතුමා කියනවා මේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයන් නිසා යන්නේ නැහැ කියලා රැස්වීම වලට. යන්න කොහෙද ඉතින්? ජනාධිපතිකම නේතන මිනිමැරිලා 300 ගානක් 500 ගානක් තුවාල වෙලා මහා ඛේදවාචකයක් වෙලා තියෙද්දි ගෞරවනීය කතෝලික ජනතාවටත් මේ සුපිරි හෝටල් වලටත් එයා කියනවා 3 වෙනි දවස මම ජනාධිපති වුණා, මේ ෂේරම මම කන්ට්‍රෝල් කරනවා. මෙන්න දින 7 දවස් 7 දානටත් ඉස්සෙල්ලා මිනිහ ලංකාව දාලා පැනලා ගියා ඇමරිකාවට. හරියට අර බැසිල් රාජපක්ෂ මැතිතුමා අයිය ඡන්දෙන් පරිදුනාම සියලු දෙනා දාලා නෝනත් එක බෑග් කට්ටකුත් අරගෙන ඇමරිකාවට පැනනවා වගේ. මේක ඉතිහාසය. ඉතින් ඒක නිසා මම කියන්නේ ඇමරිකන් පුරවැසි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, එතුමා ඒ විදිය වැඩ කරපු කෙනෙක් විතරක් නෙමෙයි, මේ සියලුම ත්‍රස්තවාදී කටයුතු වලට එතුමා වගේ කියන්නේ. ඇයි මම එහෙම කියන්නේ? බුද්ධි අංශය මම ඇමතිවරේ හැටියට ඉන්න කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව අවසාන අවුරුදු දෙකේ, දැන් ඡන්දේ අවුරුදු දෙකට ඉස්සෙල්ලනේ තිබ්බේ, ඒක තියන්නේ ඒගොල්ලෝ ප්ලෑන් කරා. අපි එපයි කිව්වා, කැබිනට් එක එපයි කිව්වා, ඒගොල්ලෝ හිතුමතේ තිබ්වා. බුද්ධි අංශය තමයි ඒ උදවිය කොටසක් කඩලා අරගෙන බුද්ධි අංශේ සුපිරි කට්ටියක් මහින්ද මැතිතුමාගේ ඡන්දය දිනන්න එක එක පළාත්වලට දැම්මා, කොට්ටාස බාර දුන්නා, දුර්වල තැන් හරි ගස්සන්නත්, හොඳර තියෙන තැන් ආරක්ෂා කරන්නත්. බුද්ධිංශයට අවස්ථාවක් තිබුණේ නැහැ. මේ රටේ දැන් වෙලා තියෙන්නේ ගෝඨාභය ඉල්ලන්නේ මොනවද? ඇමරිකන් පුරවැසි ගෝඨාභය රාජපක්ෂ ඉල්ලන්නේ බිස්මාක් ඉල්ලපු එකනේ. බිස්මාක් රට කිව්වේ මට ලේ ඕන මරණය ඕන කියන. ඔය මූණ වහගත්ත කට්ටියක් මමත් ආණ්ඩු ඉන්න කාලේ ගියා පෙළපාලියක් කොළඹ. සහරාල්ලට සම්බන්ධ මුස්ලිම් කණ්ඩායමක් ඇමරිකන් පුරවැසි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හැදුවා. හැදුවේ සුළු ජාතීන් අතර අරගල ඇති වෙන්න, ආණ්ඩුව රැකගන්න. ඒගොල්ල කියන්නේ ඒ තියෙන ඔත්තු ගන්න, LTT එක දෙකට කලන්න, ඔය වගේ මහා අපභ්‍රංශ ගොඩක්. CIA කියන්නේ ඇමරිකාවේ ශක්තිමත් සංවිධානයක්. උන් තමයි අල්කයිඩා හැදුවේ. අල්කයිඩාකෙන් තමයි ඉරාක් ඉවර කරේ. අල්කයිඩාකෙන් ඉරාකේ ඉවර වෙන ඇමරිකාව ගානවස්ථා වෙනකොට ඉරාක බැංකු මංකොල්ල කාලා සුන්නි මුස්ලිම්වරු සදාම් හුසේන්ට සම්බන්ධ පොඩි කණ්ඩායමක්, ඒක තිබුණු රත්තරම් පොලු අවියාවුද කන්ටේනර් ගානක් අරගෙන තමයි මේ සංවිධානය හැදුවේ. IS ඉරාක් සිරියා, අල්කයිඩා එක තමයි ඇෆ්ගනිස්තාන්, අන්තිමට අල්කයිඩා එකට ඇමරිකාව කොකා පෙන්නුවක් කෙල්ලරියා වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකටයි පෙට්ටගෙනට. එතකොට මේ හැමෝටම මේ බෙදීම ඇති කරලා තියෙන්නේ බටහිර රටවල්. ඒක නිසා මේ කණ්ඩායම හැදීමේ නායකය තමයි අපේ ආණ්ඩුවේ රාජපක්ෂවරු සහ ඇමරිකන් පුරවැසි ගෝඨාභය රාජපක්ෂ. නෑ කියන්න බෑ. ඇමරිකන් පුරවැසි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් උන්ට පඩි දුන්නා. එකෙක් අද මේක කියන්නේ නෑනේ, දාන්නෙත් නෑනේ. ඒ ගන්න ඕන හිරපාරේට. ගෝඨාභය රාජපක්ෂට විරුද්ධයි ඒගොල්ල නෑ කියයි රාජපක්ෂලා ඇති. මන් දන්නවනේ බැසිල් මැතිතුමා, නාමල් මැතිතුමා ඒගොල්ල විරුද්ධයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙලවක් අතර ඔය ලසන්ත වික්‍රමතුංගගේ දුවනියට නඩු දාන්නේ ගැන්නුවෙත් ඔය බැසිල් රාජපක්ෂ මැතිතුමා. ඇමරිකාවට තාම පුරවැසි භාවය දීලා නැහනේ නේ. එහෙම තියෙනවා ඉතින්. එයා ඉල්ලන්නේ නැහැ කියනක මට මං අහන්නේ යකෝ රාජපක්ෂල විතරද ඉන්නේ? මේ පක්ෂවල තවත් මිනිස්සු නැද්ද? ජේෂ්ඨ කෘතහස්ත දේශපාලනඥයෝ ඉන්නවා. ඒ අය දිහා බලහල්ලා